ඔබ කවුරුත් දන්නවා මේ රටේ ඉතිහාසයේ එක එක ආණ්ඩු තිබ්බා. ඒ හැම ආණ්ඩුවකටම විරුද්ධව විවිධ විරෝධතා ව්‍යාපාර කොළඹත් අන් ප්‍රදේශවලත් පැවැත්වලා තියෙනවා. කවදාකවත් අපි අහලා නැහැ මේ විරෝධතාවයකට ආපු, සාමකාමී විරෝධතාවයකට ආපු මිනිස්සුන්ට වෙනත් පාර්ශ්වයක් විසින් විස සහිත ආහාර හෝ වතුර හෝ වෙනත් දයක් දුන්නයි කියලා. ඒ හැම ආණ්ඩුවකටම මොනවා වුණත් සංයමයක් තිබ්බා, යම්කිසි සදාචාරාත්මක පෙළඹවීමක් තිබ්බා. තමන්ගේ විරුද්ධවාදියා වුණත් විරෝධතා ව්‍යාපාරයකට එන ඒ මනුස්සයාට වසවිස දෙන විදියේ නරුම මානසිකත්වයක් ඒ කවර අවස්ථාවකවත් කාටවත් තිබුණේ නැහැ මීට පෙර අතීතයේ තිබිච්ච හැම පාලනයකටම. අද එහෙම නෙවෙයි. අද මේ සිරිසේන වික්‍රමසිංහ අසම්මත ආණ්ඩුව ඒ අතීතයට හිමි සෑම ආණ්ඩුවක්ම රැකපු යම්කිසි සිල්පදයක් තියෙනවා නම් ඒ හැම සිල්පදයක්ම අමු අමුවේ මහදවල් කඩ කරන, ඒකෙන් සතුටටපත් වෙන නරුම ආණ්ඩුවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි එදා මහා ඒ ජනබලය කොළඹට එනකොට ඒ විරෝධතාවට ආපු සාමාන්‍ය අහිංසක ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ අලුගෝසුව මුජිබර් රහ්මාන්ලා ඇතුළු ඒ අලුගෝසුව ඉන්ජෙක්ෂන් එකකින් කිරි පැකට් වලට විසක් ඇතුළත් කරලා ඒවා අර අහිංසක ජනයාට පානය කරන්න දෙන්නේ. ඒ නිසා තමයි 80 ගානකට වඩා රෝහල් ගත වුණේ, 8කට වඩා දිගටම ප්‍රතිකාර ගන්න තත්ත්වයකට පත් වුණේ. එතකොට මේ නරුම ක්‍රියාව ගැන අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නියෝජ පොලිසිය බාර නියෝජ්‍ය ඇමතිතුමා කියන එක වැඩක් නැහැ. මොකද පොලිස්පතිතුමාත් එතුමට කතා කරන්නේ මචං කියලා. පොලිසිය බාර නියෝජ්‍ය ඇමතිතුමාට පොලිස්පතිතුමා කතා කරන්නේ මචං කියලා. ඉතින් එහෙම නියෝජ්‍ය ඇමති පොලිස්පතිගේ මචං වෙච්ච රටක නියෝජ්‍ය ඇමතිලා කියන ඒවා වල කිසිම වටිනාකමක් නැහැ. එතකොට මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕන. මේ වසදීලා මේ රටේ අහිංසක ජනතාවට හිරිහෙර කරපු වගේ උත්තරකාරයෝ සමාජ ජාලාවල දැන් මේ පින්තූර පවා CCTV කැමරා වලින් හොයන්න පුළුවන්. මේ වෑන් එකේ අංකේ ඒ වෑන් එක අයිති කාටද කියලා හොයන්න පුළුවන්. රජයේ අමාත්‍යාංශයකට අයිති වෑන් එකක්. හරින් ෆර්නාන්ඩෝලා දන්නවා වෑන් එක කාගේද කියලා. මේ කට්ටිය එකතු වෙලා කරපු තුප්පහි ක්‍රියාවක්. මෙහෙම නරුමයෝ මෙහෙම නරුමයන්ට මේ රට බාර දීලා තින්නේ අද මේ රටේ ජනතාව. ඒ නිසා අපි ඊටාම පිළිකුලෙන් මේක හෙලා දකිනවා විතරක් නෙවෙයි ආණ්ඩුවට බලකොට කියා සිටිනවා ඒ අපරාධයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගන්න, CCTV කැමරාවලින් ඒ වාහනවල අංක හොයාගන්න, ඒ සිටපු පුද්ගලයන්ගේ ඡායාරූප හොයාගන්න, සමාජ මාධ්‍ය වලින් දැන් ඒවා අනාවරණය වෙලා තියෙනවා, ඒ අයට විරුද්ධව උපරිමයෙන් නීති ක්‍රියාත්මක කරන්න කියලා අපි ආණ්ඩුවට ඉල්ලා හිටිනවා.